තෙරුවන් සරණයි පින්වතුනි, බලාපොරොත්තු වෙනවා ආනාපාන සති භාවනාව ගැන පැහැදිලි කිරීමක් කරන්න. ආස්වාස ප්‍රස්වාස මුල් කරගෙන තමයි මේ භාවනාව පුහුණු වෙන්නේ. හැබැයි ආස්වාස ප්‍රස්වාස කියන එක අස්පස් කරනවා කියන වචන නම් කියන්න එපා. ඒක බුද්ධ වචනයේදී කරන අපහාසයක්. මොකද හේතුව මේක මේ අස්පස් කිරීමක්. ඒ පිළිවෙල කියන එකක් නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම සුලං රැඳල මූල් කරගෙන සිත එකඟ කර ගැනීමක් කියන්නේ. ඔය අපිට තියෙන පොතක් භාවනාව ගැන සත්පට්ඨාන සූත්‍රය ගැන කියපු අනාලයකින් හාමුදුරු. හරි උතුම් හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ භාවනානුයෝගී. උන්වහන්සේ පුදුම බුද්ධියකින් යුක්ත කෙනෙක්. උන්වහන්සේ ඒ පොතේ සඳහන් කරලා තියෙන්නේ ලෝකයේ ඒ භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන ක්‍රම. හැබැයි මේ මීවන පාරණ හාමුදුරු වගේ තැන්වල නෙමෙයි ඈ. බුරුමේ, ලංකාවේ, තායිලන්තේ, යුරෝප ආදී රටවල එහෙම එකක්. එක එකතු කරලා තියෙනවා. ඒක විවිධත්වයට පත් වෙන්නේ මෙහිමයි. විවිධත්වයට පත් වෙන්නේ දැන් භාවනා කරනකොට අපි කියනවානේ සිත පිහිටුවන තැන විසුද්ධි මාර්ගය කියන්නේ නාසය අග නැත්නම් උඩුතොල ඒ වගේ තැන විසුද්ධි මාර්ගය කියන්නේ. බුදුගෝස ස්වාමීපාදයන් වහන්සේ එහෙමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ටිබෙට් ප්‍රමේයට හෘද වස්තු ස්පන්දනය වෙන එක. මහසි ස්වාමීන් වහන්සේ පිම්බි බහැකිලි. එතකොට දැන් ඕකෙදී අපි තේරුම් ගන්න ඕන කරන දෙයක් තමයි මේ හැම ක්‍රමයක්ම අපි අත්හදා බලන්න ඕන. දැන් ඔය හෘද වස්තුව, නාසි ආග, ඒ වගේම පිම්බි බහැකිලි දෙකනේ මේ ස්ථාන වලට අමතරව තව එකක් තියෙනවා කිසිවක් නොසිතා සිටින්නේ. ඒක හරිම ලස්සනයි, හරිම මිහිරි, පුදුමාකාර ප්‍රතිඵල ලැබෙන. මම කැමති ඒ ක්‍රමයට. නාසය අග අමාරුයි. හෘද වාසී ස්පන්දනය එකක් මට ඇටහෙන්නේ නැහැ. පිම්බීම හැකිරීම ටික වෙලා කරනකොට හති හැරින්න ඕන. ඒ නිසා එකක්වත් මට ගැළපෙන්නේ නැත. මම කියන්නේ ඉතාම හොඳ ක්‍රමය තමයි නිහඬව සිටින එක. ඒකෙදි මෙහෙමනේ සාමාන්‍යයෙන් විසුද්ධි මාර්ගය තමයි කියලා කියන්නේ. ආනාපාන සතිය වඩනකොට උදුන් කායම් පරිදාය පරිමුඛං සතිං උපට්ඨ වේතා විදිහට ඉන්නේ කියලා. ඒක ඉතින් සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවානේ. කය ඉදු කරගෙන සිහිය පෙරට කරගෙන දැන් ওই පරිමුඛං කියන එකට අපි විවිධාකාර අදහස් ගයන්කජී එකක් කියනවා. බුරුම ස්වාමීන් වහන්සේ තව එකක් කියනවා. ඒ වගේම අර අනාලියෝ මේ හාමුදුරුව හොඳට ඔබ විස්තර කරන මේ විවිධ මත පිළිබඳ පොතේ. කොහොම නමුත් මේ භාවනාවේදී විසුද්ධි මාර්ගය ඉතින් කියලා තියෙනවා. හැබැයි මේ ඉරියව්වෙන් මිස වෙන එකක් නැහැ කියලා එහෙම හරියන්නේ නැහැ. හිටගෙනත් පුළුවන්. සක්මන් කරමිනු පුළුවන්. ටිකක් අමාරුයි නේ. හිටගෙන පුළුවන්. හිටගෙන පුළුවන්. සයනගත ඉරියව්වෙන් පුළුවන්. මේ අහන හැම දිනාටම පුළුවන් සයනගත ඉරියව්වෙන්. අපි කිව්ව දැන් කාමරේ තව කීප දිනක් ඉන්නවා කියලා නිදාගන්න ඒත් පුළුවන්. ඒ කවුරුත් බලන්නේ නැහැ නේ මෙයා භාවනා කරනවා කියලා. තමන් ශරීරයට ශරීරයේ සකස් කරගෙන තමන්ගේ ශාරීරික පැත්ත හිතෙන් බලනවා. දැන් හිත යොමුනේ ශාරීරික පැත්ත හිතෙන්නේ. එහෙම වෙලා ඉන්නකොට තමන් දැනගන්නට ඕන අතීත සිතිවිලි සියල්ලක් අත්හරින්න. අතීත සිතිවිලි අත්හරිනවා. දැන් අතීත සිතිවිලි නේ. දැන් මෙතනින් පස්සේ කරන අනාගත සිතිවිලි හිත අනිද්ද හරියේ මොනවහන් එවවත් අත්හරිනවා. අතීතයේ සහ අනාගතයේ අත්හරිනවා. එතකොට අතීතයේ අනාගතයේ අත්හැරීම පස්සේ මොකද වෙන්නේ? දැන් මේ ස්ථාන තමයි තියෙන්නේ. මේ ස්ථාන මේ අවස්ථාව තියෙන්නේ. දැන් ඔබ තමයි සම්ප්‍රතිය මාත්‍යයට දේශනා කළේ මොකද? මොකද්ද? මේ මධ්‍යයේ තියෙන ගායසසි උපසන්තෝචරිසසි කියලා. ඒ කියන්නේ මුල හරිය අත්හරිනවා. ඒ වගේම අනාගතයේ තියෙන හරියත් අත්හරිනවා. මධ්‍යයේ තියෙන මෙද අවස්ථාවත් ආත්ම වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්නෙ නෑ. තණ්හා දිට්ඨි මාන වශයෙන් ගන්නෙ නෑ. බැලීමක් පමණ. බැලීමක් පමණ. ඉතින් ඒ නිසා බැලීමක් පමණක් කරනකොට ඒ ඇත්තට වෙන්නේ මොකක්ද ආර කිසි දෙයක් නෑ. සැහැල්ලු දැනෙන. ඔබ අහලා තියෙනවනේ විතක්ක විචාර පිසුක එකගතා කියන.
විතර්ක කියන අරමුණ පටන් ගන්නවා. විචාර කියන අරමුණේ පවතින. එතකොට ඒකට වෙන්නේ කොහොමද? අර විදියට හිත තැම්පත් එක අරමුණක ඉන්නකොට ඒ අරමුණ නොදැනියන්නේ. මුලදී දැනෙනවා ආස්වාස ප්‍රස්වාස. දැන් ඔය ඇඳේ වැතිලා ඉන්නවා. ඒ වෙලාවේ තමන්ට දැනෙනවා ආස්වාස ප්‍රස්වාස කරනවා. හොඳට දැනෙනවා. ඥානපෝනික හාමුදුරුවෝ ගැන සඳහන් කරලා තියෙන ඔබ පැත්තට හැල්ලා ඉන්නකොට අත මේ මුද්‍රේ තියාගෙන ඉන්නකොට ඔබට දැනෙන උස්පහක් වෙනවා. කොමකින් හෝ වේවා හිත එකඟ කරගන්නයි මේ හදායි. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික දවසක් ඒක පුරුදු කරගෙන යනකොට නොදෙනියා. නොදෙනියාම ගැන මහසී ස්වාමීන් වහන්සේ වගේම අපි නාවිනේ හාමුදුරුවෝ විසුද්ධි මාර්ගය අනුගමනය කියන උන්වහන්සේලාම සඳහන් කරලා තියෙන එක තමයි නැවත නැවත මතු කරගන්න කියන්නේ. ඒක මම දන්නේ නෑ කමන්ට කැමති නම් එහෙම. එහෙම නැත්නම් තමන් නොදෙනියු තුල ඉන්නවා. වෙයි සිහි. නොදෙනියු තුල ඉන්නවා කියලා කියන්නේ විතක්වත් නෑ විචාරක්. ඊට පස්සේ තමයි ශරීරයට ඇතුළත පුදුමාකාර දිහිවා සැහැල්ලුවක් සැපයක් ඇති වෙනවා. අන්නේක ඉදිරියට ඇති කරගෙන යනකොට ඒකාග්‍රතාවය ඇති වෙනවා. ඒතර ඔබේසිත ශක්තිමත් සිත. දුර්වල සිත කියන්නේ මොකද? ඕනවට වඩා අදහස් සිතිවිලි පිරিলা. හිතේ සිතිවිලි පිරিলা මහා පුදුම අසහනකාරී දෙහි ගතියක් ඇති වෙනවා. සිතිවිලි අයින් වෙන අයින් වෙන අයින් වෙන මොකද? සිත ශක්තිමත් වෙනවා. හරියට දොරටු හයක් තියෙන ජලාශයක් බලන්න. අයම වතුර එක්කෙනකොට සමාන වේගයක්. එකක් අඩකුනොත් වැඩි වේගයක් හතර පහයි. එකක් අර තවත් එකක් කරොත් හතරේ වැඩි. ඊළඟ තුනේ වැඩි දෙකේ. ඊළඟ එක දොරටුවක් ඇරිහාම විශාල වේගකින් අර ජල කඳ ඉදිරියට එනවා. අන්න ඒ වගේ තමයි ඔබේ සිතේ තියෙන ශක්තිය උරගා බලන්න, අත්හදා බලන්න, ඇති කරගන්න. එවන් ශක්තිමත් හිතක් ඔබට තියෙනවා නම් ඒ සිත හරියට පරිහරණය කරන්න ඔබේ මේ රෝග පීඩා දුරු කරගන්න. දැන් මේ ගහන මියුණ බලන්නේ හඳුනන ගෝලියෙක්ගේ මේ දෙඩ හොඳ කරගන්නයි භාවනාවක්. එහෙම නෑ. දෙඩ හොඳ කරගන්න නෙමෙයි. නමුත් ඒකට දැන් දෙඩක් වෙලා පුරුහන්ද තමයි මේ කුසල ධර්ම වැඩන්නේ. මේ හාමුදුරු කියනවා වගේ මේ ඔය ලෝභ දෝෂ මොහොම මුල් හොම උදුරන්න බෑ. එහෙමනම් බුදුහාමුදුරුවෝගේ සූත්‍ර ධර්ම වල ඔය කක්කත් සදාහම වෙන අපිට නම් ත්‍රිපිටකයක් නෑ. සූත්‍ර පිටකයක් නෑ. ලෝභ දෝෂ බෞද්ධරණය කරන උදුරන උදුරන මොකද්ද රබර් ගස් උදුරන්න වගේ මල් ගස් උදුරන්න වගේ. එහෙම කරන්න බෑ. ඒක යම් කිසි පිළිවෙලක් තියෙනවා. මම ඉදිරියට කියලා දෙන්නම් කොච්චර ලස්සනට බුදුහාමුදුරුවෝ මේ පිළිවෙල දේශනා කරලා තියෙනවද. ඇත්තටම මට මේ කල්පනාව විඳගදි මොකක්ද මධ්‍යමිකායේ සූත්‍ර 10ක් අරගෙන බලන්න කොහොමද බුදුරජාණන් වහන්සේ නිවන් මඟ හෙළි කළේ. මං ඉදිරියට එකින් එක වෙනස්කම් ඇතුව ඔයත් අන්ට විස්තර කරනවා. එවනම් තිරුවන් සරණයි.